දෝෂණය වංචාව නාස්තිය ආකර්මිකතා සහ ආකාර්රයක්ක්ෂමතාවේ ගැන රට ඇත්ත කියර ටෙලිවිෂන් ටෙලිවිය ද. ඉදිරි ටෙලිවැැකිගේපයම නිදහස තේමාකරගෙන ලියන්ට අවශ්‍ය බව තමයි මේ බැලූ බැල්මට පේෙන්ටතිය නෙනේද. එනිසා තමයි වික්ට හාරා ගැන පරණ ටෙලිවැකයක් යේ යළිවිකාශය කළේ. වික්ට හාරා නිදහස වෙනුවෙන් සටන් කළ අපූරු චරිතයක්. දැන් ලහිලහියේ හැත්තෑ පස් වන නිදහස සමරන්ට ලෑස්තිවෙන අනේද. ජනපති රනිල්ට අනුවනම් නිදහස සැමරුවේ නැත්නම් අපට ලෝකෙ හිනාාවෙනවා ස්ථීරයි. ඇයි නිදහසවත් සමරගට ස. ලි නති රටක් කියලා නේද. ජලපති රනිල් එහෙම තමයි කියන්නේ. ජනපති රනිල් එහෙම කියන කොට නිදහස් උත්සවේ සඳහා වැයකෙරණ මුදලත් මතක්කරන්ටම ඕනෙ මේ හුඟාක් අඩුවෙන් තමයි මේ පාර වැෑයකරන්ට කියලා උප දෙෙස්දීලා තියෙන්නේෙත් ඒ අනුව අඩුම ගානේ නිදහස සමරන්න රුපියල් කෝටි තිහක් තිස්් පහක්වත්න් වැෑවෙන බව තමයි වාර්තාාව වෙන්නේ මේ අතරවාරයේ රටේ ජනතාවගේ? අරමාධිපත්ති අයිතිය චන්ද බලය ඒක කල්දාන්න ඇහෙන එකඇනි පලාාත්පාල මැතිවරණය තියන්ට මුදල් නෑ කියන කතාව නිතරහෙනවන්නේ නේද ඒක තිබ්බොත් අර්ක දෙන්න වෙන්නේ නෑ අර්ක දුන්නොත් මේක තියන්ට බෑනේද මේ කතාව දැන් සෑහෙන දවසකින්දලා ඇහෙනව නේද එඒ අත රමනවාද ඇහෙන ප්‍රමුකම කතා පාසැල් දරුවන්ගේ පෙලපොත් ද එහෙමත් නැත්තම් චන්දය දනේද කවද මෙහමහන්නේ්‍ය අධ්‍යාපනැමති සුසිල් ප්‍රේම් චයන්ත් හට අනුව පලාත්පාල මතිවරණයට වේදම්බ මේ රුපියල් බිලියන දහය ඉතිරි කරගන්නට පුළුවන්හුුණොත් ඒකෙන් පාසැල් දරුවන්ගේ පෙළපොත් අච්චු ගහන්ට පුළුවන්න්නේද දැන් මහින්ද අමරවීර කෘෂිකරම ඇමතිනි දැන් ඔහු කීපවතාක්ම කිව්වා මැතිවරණයට රුපියල් බිලියන දයක් දුන්නොත් ගොවයා හබක් කියලා ඒනි ගොවියගෙන් වී මිලදී ගැන්ට ඇත්ටේ ඔන්න මේ චන්දයට වියදම් කිරීමට අපේක්ෂා කරන රුපියල් බිලියන දහය තමයි එහම මේ කතාවෙන් තේරෙනෙනේද ඒක චන්දයට දුන්නොත් වී අරන් ඉවරයි එතකොට ඇමති කෙහෙලිය කියන්න මේ වෙලාවේ අුෂදගේන්ට සල්ලි අත්‍යවශ්‍ය බවනේද. ඉළඟට ඇමති කංචන මොනවද කියන්නේ ඒලෙවල් ළමයින්ට විදුලිය දෙෙන්ට සල්ලි නෑ. බිල වැඩි කරන්න දුන්නොත් විදුලිය දෙන්නම් කියලනේද. ඒවගේම මේ ඒලෙවල් ලමයින්ට මේ විදුලිය කපන්න නැව දෙන්ටවුුණොත් එහෙම මිලත් වැඩිකරගන්න හම්බුණේ නැත්තන්ඉතින් ආය පෝලිං එන්ට පුලුවන් කියන කතාත් ඇහෙන වනේද දැන් ඉළඟට සංචාර කැමති හරින් වගේ අයත්න් ඒගල්ලො කියන්නේ දැන් රට යහන්ත නැගිටින වෙලාවලු. එතකොට මේ සංචාරකීන් එන්න පටන්ගන්න වෙලාවේ මේ වගේ වෙලාවක චන්ද අවශ්‍ය නැති හැගීම තමයි ඒගේ කතාවලෙනුත් එලියට එන්නේ දැ මේ වගේ කාලයක නේද මොුණ මැතිවරණද කියලා අහනය තව විශාල ප්‍රමාණයක් ඉන්නවා අරිද ඒ අතරවාය තමයි ඇහෙන්නේ මැතිවරණ කොමස මේ සාමාජිකින්ට මරණ තර්ජන කියලා නේද නිකනුත්න මේ ඩුබයි පැත්තේඉදලු චන්දෙති බුද් බෙල්ලපනෝ කියලාත් තර්ජනය කරනවා අනේද ඒයකක් අමතක වුණනේ අරහපු ඉන්න ගහපු ලියුමනේද ඒකත් මේකට වලංගුයි. දැන් මේ සියල්ලෙ කල්පන ෙන් බලන්න කොටඔය ඩුබායි තර්ජන නේද. ඉල්ලා අස්සුන බවට ප්ලාන්් කරපු පහුගේ කාලේ සමහර නිවස් නේද නිකං එකම ජාලයක් ජාලයක් ජංජාලයක් වගේ කියලා පේෙන් නැද. නේද. හොඳට බැලුවොත් ඒක තේරුම් ගට පුළුවන් හොඳේ දැන් කවුරු හරරි චන්දයට නිකම් බයයි බයයි වගේ නේද. ඕනේ චන්දයට බය අය නිදහස සැමරවා වගේ කියලා අලුත් උපහරණයක් ලියලතියාගමුද. හොඳ නැද්ද චන්දයට බය අය නිදහස සැමරවා වගේ කිය නේද දැ බල ඇ. ටම අපි නිදහස්ද කියල එක සමරන්න නේද. ජනපොති කියන විදිහට නම් අපි නිදහස් නෑ. අපි ආම සුද්දගේ වහල්ලු. හර්ද අටමස්ථානාධිපතිට අක්ත පත්‍ර ප්‍රධානයට එක්කුණු ජනපති රනිල් මෙන්න මෙහම කිව්වා මතකද. F සංවිධානයිට කියන්නේ කරුණ කල්ලා බදුවාදෑම් ගන්නත්තං අනිකරටලුත් බදුවාදෑම් දෙන්න නෑ කිය. ඒකඒ පැත්තකින් කිව්වා. .F සංවිධානින්කව මාසෙක රපියල් හතලිස්තුන්දහක් ලැබෙනයට බදුදාන්න කියලා අපි ඒ කරන්නට බෑක් ලක්ෂ පනස්දාහක් කියලා. අන්තිමට දෙපැත්තම සංඛාලයන සකස් කල්ලක බලමු කියලා කිව්හම පි ලක්ෂට එන්නතිබන්න. දේශාලය ැලිත් කැමති ඇතෙන්ට යන්නේ රට බේර ගන්න නම් එතෙන්ට යන්න යෙන. අයම්Fක් කියනවා අපිට මුලින්ම රට ඇතුළේෙන් බදු ගහල සල්ලෙකුතු කරගන්න කියලා. ඊට පස්සේ නයදෙන්නම් කියලා. ලෝකය අනිත් රටවල සල්ලිවලින් බදුවලින් අපිට නයිදෙන්න්ට බෑ කියලා තමයි අම් එ කියන්න කියලා ජනපතිරනිල් කිව්වා. ඒ කියන්නේ දැන් සක් සුදක්සේ පැහැදිලීනේ මෙ අපිට බදුපිට බදු ගහන්ට කියලාතින්නේ අයම එක කියලා නේද ආ ඒ කියන්නේ ගමේ භාෂාවෙන් කියනොන සුද්ධ තමයි කියලාතියන්නේක් ගහපිය බදු කියලා නේද. දැන් අපි සුද්ධගේ නිදහසනා කියලනෙ කියන්නේ දැන්වේ පෙබරවාරිී හතර සමරන්න හදන්නෙත් මේ සුද්දගේ නිදහස්වීමනේ ඉතින් මේ සුද්ධ පේරට පාලනය කරපු කායකැන යටත් විජිත යුගගේ නම් ඇත්තටම කළේ බදුගහපික තමයි ඔය දස් අටස හලි සටේවි. ලංකාව හිටපු ටොරින්ටන් ආණ්ඩුකාරය එදා බදු පිට බදු ගැහුව කියලා තමයි ඉතිහාසේ සඳහන් වෙන්නේ බලු බද්ධ සෙරප්පු බද්ධ ස්තෝප්පු බද්ධ ඔරු බද්ධ නේද. එකක ජාතියේ බදු තොගයක් ගැහවා ඒ ටොරින්ටන් ආණ්ඩු කාරවරය එක්දස් අටස හතලිස් අටේ දිතර තම එහම ගැහවෙනේද. එදා අපි යටත් තජිතියක්නී ඉතින් ඒ බදුවලට එරෙහිවතම ඇර පුරන් අප්පු සටන් කරලා දිවිපූචා කලේ නේද. එතකොට මේ අන්තිමටම ඔය දෙතන. කිරිඩිංගටත් බදු ගහන තැනට ආවා කියලා තමයි ඒ කාලේ ඉතිහාසේ කියවනකොට දැනගන්ට පුළුවන් වෙෙන්නේ ඉතින් බලන්නකෝ සුද්දගෙන් නිදහස්සීම සමරන්න තවතියනෙ දින්න පහයි. අභිමානවත් හැත්තෑ පස්සුන නිදහසට තවතියන්නේ දින පහයි. රටම බදු බරින් මෙරි කියෙලා. කෞුද අදත් බදු ගන්නේ සුද්ද. ඒැන අයම එ් සුද්දොරේද දැන්තේරනවාද අපි නිදහස කියලා සමරන්න හදන්නේ සුද්ද අපෙන් නිදහස් වුවීම කියලා ඕහු සුද්ද අප නිදහස. අපි දිගටම ටෙලිවවැකිවලින් කතා කරමු. අපි ඇත්තටම නිදහස් නිවහල් ස්වයිරේ රාජ්‍යක්ද එහෙමත් නැත්නම් නව යාටත් හොයිජිතයත්ද කියලා, ඉදිරියටත් සාක්ෂි ඇතිව ටෙලිවැැකිවලින් කතා කරමු.